ශ්‍රේණිය ඉතිහාසය පළවෙනි පාඩම තමයි ඉතිහාසය හැඳින්වීම කියලා කියන්නේ. පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයෙන් ලියලා හය ශ්‍රේණියට සමත් ආ ඔයාලට විෂයන් කිහිපයක් ඉගෙන ගන්න සිද්ධ වෙනවා. සිංහල, ගණිතය, භූගෝල විද්‍යාව, සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය, පුරවැසි අධ්‍යාපනය, ඒ වගේම දෙමළ ඊට අමතරව ඉතිහාසය කියලා විෂයකුත් ඔයාලට ඉගෙන ගන්න සිද්ධ වෙනවා. ඉතිහාසය. එතකොට අපි මේ ඉතිහාසය කියන විෂය ඉගෙන ගනිද්දී අපිට ඉතිහාසයේ විෂය ඉගෙන ගන්න කලින් මේ ඉතිහාසය කියලා කියන්නේ මොකක්ද කියලා අපි අවබෝධයක් ලබා ගන්න ඕනි. ඒ නිසාම තමයි ඔයාලගේ පාඩමෙන් ඉතිහාසයේ හැඳින්වීම කියලා විස්තර වන්නේ. එතකොට අපි මුලින්ම ඉතිහාසයේ හදාරද්දී මේ ඉතිහාසය කියලා කියන්නේ මොකද්ද? මේ ඉතිහාසය කොහොමද අපි ඉගෙන ගන්නේ? ඒ වගේම ඉතිහාසයේ කාල නිර්ණය කරන්නේ කොහොමද? ඒ වගේ දේවල් පිළිබඳව අපි අවධානය යොමු කරන්න ඕනි. ඔයාලා දන්න දැන් අපි ඉතිහාසය කියලා කියන්නේ මොකද්ද කියලා බලමු. ඔයාලා දන්නවා දීර්ඝ කාලයක් තිස්සේ පෘථුවියේ මිනිස්සු ජීවත් වුණා. මේ මිනිස්සු මේ ලෝකයේ විවිධ ප්‍රදේශවල තමයි ජීවත් වුණේ. එතකොට මේ මිනිස්සු එයාලා ගොඩක් සාමූහිකව ජීවත් වුණා. ඒ වගේම තමයි එයාලා ජීවත් වෙන වටපිටාව එයාලට අනුව හැඩගස්සගෙන තියෙනවා. එතකොට බලන්නකො මේ මිනිස්සු අතීත කාලේ ඉඳලම එයාලා විවිධ ප්‍රදේශවල ජීවත් වුණා. ඒ වගේම සාමූහිකව ජීවත් වුණා. විශේෂයෙන් මේ පිළිබඳව හඳුනා ගැනීම තමයි ඉතිහාසය කියලා කියන්නේ. කෙටියෙන් කිව්වොත් අතීතයේ මිනිසුන් පිළිබඳව සොයා බලලා ඒ දේවල් පැහැදිලි කිරීමක් තමයි ඉතිහාසය කියලා කියන්නේ. අතීතයේ ජීවත් වූ මිනිසුන් ගැන තොරතුරු සොයලා බලලා ඒව පිළිබඳව පැහැදිලි කිරීමක් තමයි ඉතිහාසය කියලා කියන්නේ. මීළඟට අපිට තියෙන ප්‍රශ්නයක් තමයි අපි කොහොමද ඉතිහාසය ඉගෙන ගන්නේ කියලා. ඔයාලා දැන් අපි ඈත කාලේ ඉඳන්ම ජීවත් වෙන අය නෙවෙයිනේ. ඒ නිසා අතීත කාලයේ සිද්ධ වෙච්ච දේවල් පිළිබඳව අපිට අවබෝධයක් නැහැ. එතකොට අපි උදාහරණ වශයෙන් ඔයාගේ සීයාගේ තාත්තා නැත්තම් සීයාගේ අම්මා, ඔයාගේ සීයාගේ අම්මා හෝ සීයාගේ තාත්තා හෝ ඔයාලා දැකලා නැහැ. ඒ වගේම තමයි ඔයා ඉගෙන ගන්න පාසලේ ආරම්භය පිළිබඳව කවුද ආරම්භ කළේ, ආරම්භයේදී මොන වගේද තිබ්බේ, ඒ දේවල් ඔයාලා දන්නේ නැහැ. ඊගාවික තමයි ඔයාලගේ ගමට සේවය කරපු වැඩිහිටියන් පිළිබඳව ඔයාලා දන්නේ නැහැ. ඒ කාලේ හිටපු වැඩිහිටියන් ගැන ඔයාලා දන්නේ නැහැ. එතකොට මේ දේවල් කොහොමද අපි දැනගන්නේ කියලා බලන්න. මේ දේවල් අපි දැනගන්නේ කොහොමද කියලා අවධානය යොමු කරොත් ඔයාගේ සීයාගේ අම්මා හරි සීයාගේ තාත්තා හරි මොන වගේද කවුද කියලා හරි ඔයාලා දැනගන්නේ ඔයාගේ අම්මගෙන් හරි තාත්තගෙන් හරි අහලා තමයි. ඊළඟට මං කිව්වා ඔයාලගේ පාසලේ ආරම්භය ගැන. ඔයාලගේ පාසලේ ආරම්භය කොහොමද, කවුද මැදිහත් වෙලා කටයුතු කරේ, මොන වගේ ස්වරූපයෙන්ද පාසල තිබ්බේ කියලා ඔයාලා දැනගන්නේ සමහර විට පාසලේ තියෙන සංගරාවකින් හෝ කිසියම් ග්‍රන්ථයකින් හෝ වෙන්න පුළුවන්. ඊළඟට ඔයාලගේ ගමට සේවය කරපු වැඩිහිටියන් පිළිබඳව කොහොමද ඔයාලා දැනගන්නේ බලන්නකෝ. ගමට සේවය කරපු වැඩිහිටියන් ගැන ඇතැම් විට දෙමව්පියන්ගෙන් හරි එහෙමත් නැත්නම් පාසලේ උදෑසීමේදී විදුහල්පතිතුමා කරපු කතාවකින් හරි තමයි ඔයාලා ඒ ගැන දැනගන්නේ. එතකොට අපි මේ ඉතිහාසය ඉගෙන ගනිද්දී අපිට ගැටලු ඇති වෙනවා, ප්‍රශ්න ඇති වෙනවා. එතකොට ඒ ප්‍රශ්න මොනවද කියලා අපි බැලුවොත් ඔයාලා කල්පනා කරලා බලන්න,
ඔයාලට නැගෙන ප්‍රශ්න තමයි අපේ රටේ රජවරු වාඩි වෙලා හිටපු සිංහාසනය මොන වගේද? ඒ වගේම අපේ රටේ රජවරු මොන වගේ ආයුධද භාවිත කරේ? ඒ වගේම රජවරු මොන වගේ ආභරණද බැඳගෙන හිටියේ? ඒ වගේම අපේ ලංකාවේ භාවිත කරපු පැරණි මුදල් විශේෂ මොනවද? ඒ පිළිබඳව ඔයාලට ප්‍රශ්නයක් ඇති වෙනවා. මොනවද සිංහාසනේ මොන වගේද? මුදල් මොන වගේ මුදල්ද භාවිත වුනේ? එතකොට මේ දේවල්, ඒ කියන්නේ සිංහාසනය මොන වගේද කියලා, ඒ වගේම කාසි නැතන් මුදල් මොන වගේද කියලා අපි දැනගන්නේ කෞතුකාගාරයකට ගියාට පස්සේ අපිට ඒ දේවල් දැක බලා ගන්න හැකියාව තියෙන හින්දා. ඒ වගේම රජවරුන්ගේ ඇඳුම් පැළඳුම් කොහමද, රජවරුන්ගේ ඔටුනු කොහමද, ඒ වගේ දේවල් අපි කෞතුකාගාරය ගියාට පස්සේ අපිට දකින්න පුළුවන් වෙනවා. එතකොට තමයි අපි ඒ දේවල් පිළිබඳව අවබෝධයක් ලබා ගන්න. එතකොට අපි ඉතිහාසය ගැන ඉගෙන ගන්නේ පැරණි කාලයේ තියෙන පොත්පත් කියවලා. එහෙමත් නැත්නම් අපි ඉතිහාසය ගැන ඉගෙන ගන්නේ අතීතයේ මිනිසුන් පරිහරණය කරන දේවල් දිහා දැකලා, පරිහරණය කරපු දේවල් දිහා බලලා. එහෙමත් නැත්නම් අපි ඉතිහාසය ගැන ඉගෙන ගන්නේ අපේ දෙමව්පියන්ගෙන්, එහෙමත් නැත්නම් වැඩිහිටියෙක්ගෙන් අහලා දැනගෙන තමයි ඒ දේවල් පිළිබඳව අවබෝධයක් ලබා ගන්නෙ. එතකොට අපි මේ සෑම දෙයක්ම උපයෝගී කරගෙන ඉතිහාසයේ හැදෑරීම සඳහා දැන් මේ මං කියපු කරුණු උපයෝගී කරගෙන ඉතිහාසය පිළිබඳව අවබෝධයක් ලබා ගන්නවා නම් ඒ අපිට ඉතිහාසය පිළිබඳව අවබෝධය ලබා ගන්න දායක වෙන ඒ සියල්ලම මූලාශ්‍ර විදිහට තමයි ගණන්නේ. එතකොට මූලාශ්‍රයක් කියලා කියන්නේ අපි ඉතිහාසයේ හැදෑරීම සඳහා භාවිත කරන සියලුම දේවල්. අපිට ඉතිහාසය ඉගෙන ගැනීමේදී ප්‍රයෝජනවත් වෙන මූලාශ්‍ර වර්ග දෙකක් තියෙනවා. ඉතිහාසය ඉගෙන ගනිද්දී අපිට ප්‍රයෝජනවත් වෙන මූලාශ්‍ර දෙකක් තියෙනවා. ඒ තමයි එකක් තමයි සාහිත්‍ය මූලාශ්‍ර. සාහිත්‍ය මූලාශ්‍ර දෙවැනි එක පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර. පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර මූලාශ්‍ර බෙදෙන කොටස් දෙක සාහිත්‍ය මූලාශ්‍රයි පුරාවිද්‍යාත්මක මූලාශ්‍රයි. එතකොට සාහිත්‍ය මූලාශ්‍රයක් කියලා කියන්නේ සාහිත්‍ය මූලාශ්‍ර කියන්නේ මොනවද කියලා බැලුවොත් එහෙම පැරණි පොත්පත්, ඒ වගේම විවිධ ලේඛන, පැරණි ලේඛන අපි සාහිත්‍ය මූලාශ්‍ර විදිහට ගණනනවා. එතකොට පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර කියලා කියන්නේ බලන්න මොකද්ද? පැරණි කාලයේ මිනිස්සු භාවිත කරපු විවිධ භාණ්ඩ අපිට හමු වෙලා තියෙනවා. අන්න ඒ දේවල් තමයි පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර කියලා කියන්නේ. විශේෂයෙන් ඔවුන්ගේ ආභරණ, විවිධ උපකරණ, ඒ වගේම විවිධ සුන්බුන් අපිට හමු වෙලා තියෙනවා. ඒ සියල්ලම පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර විදිහට තමයි ගණන්නේ. සුන්බුන්, ඊළඟට අපිට මිනිස් ඇට සැකිලි, ඒ වගේම ඔවුන් භාවිත කරපු විවිධ උපකරණ හමු වෙලා තියෙනවා. එතකොට මේ දේවල් පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර විදිහට තමයි සලකනු ලබන්නේ. එතකොට ඊළඟට අපි බලමු ඉතිහාසය ඉගෙන ගැනීමෙන් ඔයාලට තියෙන ප්‍රයෝජන මොනවද. දැන් සමහර හිතන ඉතිහාසය තියෙනවා ඒක අමාරුයි, ඒක ඉගෙන ගත්තට අපිට වැඩක් නැහැ කියලා. එහෙම හිතන්න එපා. මේ ඉතිහාසය කියන විෂයෙන් අපිට ප්‍රයෝජන ගොඩක් තියෙනවා. එතකොට අතීත කාලයේ දේවල් පිළිබඳව අපිට තොරතුරු දැනගන්න පුළුවන් වෙන්නේ මේ ඉතිහාසය ඉගෙන ගනිද්දී. අපි ඉතිහාසය ඉගෙන ගන්නේ නැත්නම් අපිට අතීතයේ දේවල් දැනගන්න විදිහක් නැහැ. එතකොට
ඔයාලා බලන්න දැන් අතීතයේ මිනිස්සුන්ගේ අතීතයේ ජීවත් වූ මිනිස්සුන්ගේ ජීවන උපායන් මොනවද තිබුණේ? ඔවුන්ගේ ඇඳුම් පැළඳුම් මොන වගේද? ඒ වගේම ඔවුන් භාවිතා කරපු උපකරණ මොනවද? ඒ වගේම ඔවුන්ගේ චාරිත්‍ර වාරිත්‍ර මොන වගේද? කොහොමද වෙළඳ කටයුතු සිදු කරේ? කෘෂිකර්මාන්තය කොහොමද සිදු කරේ? ඒ දේවල් පිළිබඳව අපිට දැනගන්න පුළුවන් වෙන්නේ මේ ඉතිහාසය හැදෑරීම තුළින්. ඒ වගේම තමයි දැන් උදාහරණයක් විදිහට අතීතයේදී ජීවත් වූ අපේ මුතුන් මිත්තන් කෘෂිකර්මාන්තය සිදු කරමින් අපේ ලංකාව ස්වයං පෝෂිත රටක් බවට පත් කරා. ඒ නිසාම අපේ ලංකාව පෙරදිග ධාන්‍යාගාරය කියලා අයත අතීතයේදී හඳුන්වනු ලැබුවා. එතකොට අපේ ලංකාව පෙරදිග ධාන්‍යාගාරය කියලා හැඳින්වුවේ අතීතයේ කෘෂිකර්මාන්තය ඉතාමත් දියුණු තත්ත්වයක තමයි පැවතුනේ. ඒ කාලේ ජීවත් වූ ගොවීන් විවිධ උපක්‍රම භාවිතා කරමින් කෘෂිකර්මාන්තය දියුණු කරන්න කටයුතු කළා තියෙනවා. විවිධ පොහොර වර්ග භාවිතා කරා, ඒ වගේ දේවල් භාවිතා කරමින් කෘෂිකර්මාන්තය දියුණු කරන්න අපේ ඈත අතීතයේ හිටපු මිනිසු කටයුතු කරා. එතකොට වර්තමානයේ වෙද්දී පරිසර දූෂණයට විශාල වශයෙන් බලපෑමක් කෙරල කරන්නේ මේ ගොවිතැන් කෘෂිකර්මාන්තය සඳහා භාවිතා කරන විවිධ රසායනික පොහොර වර්ග භාවිතය හින්දා. එතකොට අතීතයේදී ඒ දේවල් භාවිතා කරපු නැතුව අතීතයේ ජීවත් වූ මිනිස්සු එයාලගේ ක්‍රමශිල්ප යොදා ගනිමින් කෘෂිකර්මාන්තය දියුණු කරපු නිසාම අපේ ලංකාවේ පරිසරය දූෂණය වුණේ නැහැ. වර්තමානයේ වෙද්දී අපේ පරිසරය විනාශ වෙලා තියෙන්නේ මේ විවිධ පොහොර රසායනික පොහොර වර්ග භාවිතා කිරීම හින්දා. එතකොට අතීතයේ ඒ දේවල් භාවිතා කරපු නැති නිසා තමයි අතීතයේ පරිසරයේ දූෂණය වුණේ නැත්තේ. වර්තමානයේ පරිසරයේ දූෂණය වෙන්නේ මේ ගොවීන් විවිධ රසායනික පොහොර වර්ග භාවිතා කිරීම හින්දා. අපිට ඉතිහාසයේ හැදෑරීමේදී වැදගත් වෙන අපිට ලැබෙන තවත් ප්‍රයෝජනයක් තමයි අතීතයේ මිනිස්සු එයාලට ප්‍රශ්න ආවහම් කොහොමද එයාලා ඒ ප්‍රශ්නවලට මුහුණ දුන්නේ? ඒ වගේම එයාලාට අභියෝග එද්දී එයාලා ඒවට කොහොමද මුහුණ දුන්නේ කියලා අපිට මේ ඉතිහාසයේ ඉගෙන ගැනීමේදී පැහැදිලි වෙනවා. උදාහරණයක් විදිහට කිව්වොත් ඔයාලා අහලා ඇති සමහර විට පොළොන්නරුවේ හිටියා පළමුවන විජේබාහු කියලා රජ කෙනෙක්. එතකොට මේ පළමුවන විජේබාහු රජතුමා පුංචි කාලෙදී රුහුණු ප්‍රදේශයේ තමයි ජීවත් උනේ කැලේ. තමන්ගේ අම්මා තාත්තා සහෝදරයෝ තමන්ගේ නංගි එක්කලා කැලේ තමයි ජීවත් උනේ. ඒ කාලෙ වෙද්දී අනුරාධපුරයේ චෝලයින් පාලනය කරා. චෝලයින්ගෙන ආක්‍රමණිකයන් පොළොන්නරුවේ අනුරාධපුරයේ පාලනය කළා. එතකොට මේ චෝලයින්ට බිය වෙලා කුඩා කාලයේ වනේ තමයි සැඟවෙලා හිටියේ. මේ වනේ සැඟවෙලා හිටපු විජයබාහු කුමාරයා අවසානයේ වෙද්දී මේ අනුරාධපුරයට ගිහිල්ලා චෝලයින් පළවා හැරලා ඊට පස්සේ පොළොන්නරුවේ රජකමට පත් වුණා. එතකොට බලන්නකො පුංචි කාලේ කොච්චර දුෂ්කරතා මැද ජීවත් වුණත් අවසානයේදී ලංකාවේ ප්‍රධාන රජ කෙනෙක් බවට පත් වුණා. එතකොට ඒකිනුත් අපිට ගන්න දේවල් තියෙනවනේ. අපි කොච්චර දුක් විඳත් අපේ උත්සාහය කැපවීම හින්දම අපිට අවසානයේදී ජයග්‍රහණයක් ලබා ගන්න පුළුවන් වෙනවා. ඊළඟට ඉතිහාසයේ හැදෑරීමෙන් අපිට අන්‍ය සංස්කෘතීන්ට ගරු කරන්න හැකියාව ලැබෙනවා.
ඒ කියන්නේ අපේ සංස්කෘතිය වගේම වෙනස් සංස්කෘතීන් සඳහා අපි ගරු කරන්න කටයුතු කරනවා මේ ඉතිහාසයේ ඉගෙන ගැනීම තුලින්. එතකොට අපි මේ අනාගතයේ සිදුවිච්ච දේවල් යොදා ගනිමින් ඉගෙන ගනිමින් අනාගතයේ සඳහා අතීතයේ සිදුවිච්ච දේවල් යොදා ගනිමින් අනාගතයේ සඳහා මග හදා ගන්න එක තමයි මේ ඉතිහාසය තුලින් අපිට ලබාගත හැකි ප්‍රයෝජනයක් වෙන්නේ. එතකොට ඉතිහාසය කියලා කියන්නේ විශේෂයෙන් මේ අතීතය අතීතය වර්තමානය අනාගත. එතකොට ඉතිහාසයෙන් වෙන්නේ මේ අපි වර්තමානයේ ජීවත් වෙද්දී මේ ඉදිරියට යද්දී මේ අනාගතයේ සිදුවිච්ච දේවල් පිළිබඳව අපි අවධානයක් යොමු කිරීම තමයි හැරී බැලීම ආපස්සට හැරී බැලීමක් තමයි අපි ඉතිහාසය කියලා කියන්නේ. එතකොට ඔයාලට පැහැදිලිනේ ඉතිහාසය කියන්නේ මොකද්ද? අපි කොහොමද ඉතිහාසය ඉගෙන ගන්නෙ? මේ ඉතිහාසය කියන විෂය ඉගෙන ගත්තොත් අපිට ලැබෙන ප්‍රයෝජන මොනවද කියලා අපිට පැහැදිලි වෙනවා. ඊළඟට ඉතිහාසය ඉගෙන ගනිද්දී කාලය මැන ගැනීමත් අපිට වැදගත් වෙනවා. කොහොමද මේ ඉතිහාසයේ කාලය මැනගන්නේ? ඉතිහාසය කියලා කියන්නේ ගොඩක් දීර්ඝ කාලයක් හින්දා අපි මේ ඉතිහාසය කාලයෙන් මැනගන්න ඕනි. විශේෂයෙන්ම සුලභ වශයෙන්ම ඒ සඳහා කිස්තු පූර්ව කිස්තු වර්ෂ කියලා කාල ක්‍රමයක් යොදාගෙන තියෙනවා. එතකොට කිස්තු වර්ෂ කිස්තු පූර්ව කියන්නේ ක්‍රිස්තුස් වහන්සේ ඉපදීමට පෙර තිබූ යුගය. එතකොට කිස්තු වර්ෂ කියන්නේ ක්‍රිස්තුස් වහන්සේ ඉපදීමෙන් පසු කාලයේ තමයි කිස්තු වර්ෂ කියලා කියන්නේ. උදාහරණයක් විදිහට ඔයාලා දන්නවා මිහිඳු මහරහතන් වහන්සේ අපේ ලංකාවට වැඩම කරා කියලා. සමහර විට අර මහින්දාගමනේ කියන චිත්‍රපටිය උනත් ඔයාලා බලලා ඇතිනේ. එතකොට මේ මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා තියෙන්නේ ක්‍රිස්තුස් වහන්සේ ඉපදෙන්න අවුරුදු 250කට කලින්ලු. ක්‍රිස්තුස් වහන්සේ ඉපදෙන්න අවුරුදු 250කට කලින් තමයි මිහිඳු මහරහතන් වහන්සේ අපේ ලංකාවට වැඩම කරලා තියෙන්නේ. එතකොට ක්‍රිස්තුස් වහන්සේ ඉපදීමට පෙර යුගයේ නම් ක්‍රිස්තු පූර්ව. එතකොට ක්‍රිස්තු පූර්ව 250. ඊළඟට මීට අමතරව බුද්ධ වර්ෂ, ශත වර්ෂ වගේ වර්ෂකමත් යොදාගෙන තියෙනවා. එතකොට බුද්ධ වර්ෂ ආරම්භ වෙන්නේ බුදුන් වහන්සේගේ බුද්ධ පරිනිර්වාණය සිදු වූ දිනේ සිටලා. ඒ කියන්නේ බුද්ධ පරිනිර්වාණය කියන්නේ පිරිනිවනනේ. එතකොට පිරිනිවන් පෑ දිනේ ඉඳන් ඉස්සරහට තමයි බුද්ධ වර්ෂ කියලා කියන්නේ. එතකොට ශත වර්ෂ කියලා කියන්නේ මේක Hindu දින දර්ශන ක්‍රමයක්. Hindu කියන්නේ දෙමළනේ. එතකොට Hindu දින දර්ශන ක්‍රමයක් තමයි ශත වර්ෂ කියලා කියන්නේ. ඒක ආරම්භ වෙන්නේ කිස්තු වර්ෂයෙන් 78 වෙන දිනේ තමයි. බුද්ධ වර්ෂයෙන් 78 වෙන දිනේ තමයි ආරම්භ වෙන්නේ. ඊළඟට තව වර්ෂ ක්‍රමයක් තියෙනවා. ඒක මුස්ලිම් වරුන් තමන්ගේ ආගමික උත්සව පැවැත්වීමේ කාල මැන ගැනීම සඳහා තමයි ඒ කාල ක්‍රමය භාවිතා කරලා තියෙන්නේ. ඒක හඳුන්වනවා හිජ්‍රි කියලා. හිජ්‍රි වර්ෂ කියලා තමයි ඒ කාල ක්‍රමය හඳුන්වන්නේ. ඊළඟට මේ හැරුණු විට අවුරුදු ලක්ෂ ගාණක් පැරණි ඉතිහාසය මැන ගැනීමට විද්‍යාගාරවල සිදු කරන පර්යේෂණ ක්‍රම ගණනාවක් තියෙනවා. විද්‍යාගාරවල බොහෝ පර්යේෂණ සිදු කරනවා මේ කාල වකවානු මැන බැලීම සඳහා. ඊළඟට
ක්‍රමානුකූලව පොළව හාරලා බැලීමෙන් අතීත කාලයේ මැනගන්න හැකියාව ලැබෙනවා. පොළව හාරනවා කියන්නේ මේ අපි පොඩියට හාරනවා වගේ විදිහ නෙවෙයි. පොළව යටට ගැඹුරටම හාරලා එතකොට අතීතයේ පිළිබඳ අතීතයේ කාල නිර්ණයන් සිදු කරලා තියෙනවා. පොළව යටට හාරද්දී තට්ටුවෙන් තට්ටුවට පස් තට්ටු ස්තරින් ස්තරයට තියෙනවා. එතකොට මේ ස්තර 90 තැම්පත් වෙලා තියෙන ස්තර 90 ඒ මොන කාල වලටද ඒවා අයත් වෙන්නේ කියලා හඳුනා ගන්නවා. එතකොට මේ පොළොව යටට හාරලා හමු වෙන මේ තට්ටු වලින් අතීතයේ මිනිස්සු භාවිතා කරන ලද අවියායුද ගෘහ උපකරණ ඒ වගේම ඔවුන්ගේ ඇට සැකිලි ඒ වගේම ආහාර පාන පිළිබඳව ඊට පස්සේ සත්ත්ව අවශේෂ ඒ කියන්නේ සත්තුන්ගේ ඇට සැකිලි හිස් කබල් ඒ වගේ දේවල් මේ පොළොව යටට හාරලා කැණීම් සිදු කරද්දී අර තියෙන ස්තර වලින් හමු වෙලා තියෙනවා. එතකොට එමගින් අපිට ඉතිහාසයේ හැදෑරීමට උපකාරී වෙනවා වගේම දැන් මේකෙන් ඉතිහාසයේ කාල නිර්ණය කරන්නත් බෙහෙවින් ඉවහල් වෙනවා. ඒ තට්ටු තට්ටු තට්ටුවෙන් තට්ටුවට මොන මොන කාලයට අයත් වෙනවද කියලා අවබෝධයක් ලබා ගන්න පුළුවන් වෙනවා. එතකොට මේ දේවල් හඳුන්වන්නේ පුරාවිද්‍යාත්මක කැණීම් කියලා. පුරාවිද්‍යාත්මක කැණීම් ඊළඟට අපි කිස්තු වර්ෂ ගැන කතා කරොත් කිස්තු පූර්ව ගැන උදාහරණයක් කිව්වනේ. කිස්තු වර්ෂ කියන එකට උදාහරණයක් තමයි ශ්‍රී ලංකාවට නිදහස ලැබුණේ කිස්තු වර්ෂ 1948. ඊළඟට මහසෙන් රජුගේ කාලය ආරම්භ වෙන්නේ කිස්තු වර්ෂ 274. ඒ වගේ කිස්තු වර්ෂ දැන් කිස්තු පූර්ව ගැන අපිට අවබෝධයක් දැන් ලැබිලා තියෙනවා. කිස්තු පූර්ව කියන්නේ ක්‍රිස්තුස් වහන්සේ ඉපදීමට පෙර යුගය. කිස්තු වර්ෂ කියන්නේ ක්‍රිස්තුස් වහන්සේ ඉපදීමට පසු යුගය. මීළඟට මම දැන් කතා කරපු පාඩමේ සාරාංශයක් විදියට ඉදිරිපත් කරේ ඉදිරිපත් කරොත් මිනිසා අතීතයේදී භාවිතා කරපු සියලුම දේවල් ඉතිහාසයට අයත් වෙනවා. ඒ වගේම තමයි ඉතිහාසයේ පිළිබඳව හැදෑරීමට ඉවහල් වන දේවල් මූලාශ්‍රය කියලා හඳුන්වනු ලබනවා. මේ මූලාශ්‍රය සාහිත්‍ය මූලාශ්‍රය පුරාවිද්‍යාත්මක මූලාශ්‍රය කියලා කොටස් දෙකකට බෙදෙනවා. ඊළඟට මේ ඉතිහාසයේ හැදෑරීමෙන් අපිට වර්තමානයේ සිදුවෙන දේවල් තේරුම් ගන්න ඒ ආශ්‍රයෙන් අනාගතය ගොඩනගා ගන්න හැකියාව ලැබෙනවා. ඒ වගේම ඉතිහාසයේ කාල නිර්ණය කිරීමේදී විවිධ ක්‍රම මගින් අපිට ඒ කාල නිර්ණය හඳුනා ගන්න පුළුවන් වෙනවා. මෙතනින් පාඩම අවසන් වෙනවා. මේ වගේ පහඩම් ඉදිරියට ඉතා රසවත්ව ඉගෙන ගන්න ඔයාලා මා එක්ක දිගටම රැඳී ඉන්න. ඔයාලා මාව subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන්න.